අපේ නියෝජ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ තියෙනවා අනිවාර්යයෙන්ම නොවැම්බර් මාසයේ 10 වෙනිදා අපි මේ ජයග්‍රහණය කරලා අපිට මෙතෙක් දුර ආණ්ඩුව තිබ්බත් බලය තිබ්බ නමුත් අනිත් පැත්තෙන් ඒක එක පැත්තකින් ලැබෙනවා අනිත් පැත්තෙන් නවත්තනවා නමුත් නොවැම්බර් මාසයේ 10 වෙනිදා ඉඳන් අපේ ජනාධිපති අපේ අගමැති අපේ ආණ්ඩුව ඉතින් ජනතාවට 100%ක් උදව් කරන්න කටයුතු කරනවා කියන එක මතක් කරනවා යම් විදිහ ආරක්ෂා ප්‍රශ්නයක් ඇති වුණා අපේ අප්‍රේල් මාසයේ 21 වෙනිදා නමුත් පැය 24ක් යනකොට ඒ ත්‍රස්තවාදී ක්‍රියා කරපු යම් අය මේ ආගම පුල් කොටගෙන යම් පිරිසක් කරන්න හදපු සහජීවනයේ ප්‍රශ්නයක් ඇති කරන්න හදපු අය සහමුලින්ම ඉවත් කරලා අද ඔබතුමාට නැවත සතුටෙන් බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වාතාවරණයක් ඇති කරලා තියෙනවා බොහෝ දෙනෙක් හිතන්නේ කොළඹ නගරයේ කියනකොට සිළු දෙනාම සුඛෝපභෝගී ජීවිත ගත කරන ජන කොට්ටාසයක් කියලා නෑ එහෙම නැහැ කොළඹ නගර සභා සීමාව තුළ ජීවත් වෙන ජනතාවගෙන් 60%ක් ජීවත් වෙන්නේ අතිශයින්ම දුෂ්කරතා ගණනාවක් මැද්දේ කියන එක අපි සිළු දෙනාම හොඳාකාරව දන්නවා මේ ජනතාවගේ ජන ජීවිත නගා සිටවන්නේ කොහොමද මේ ජනතාවගේ දරුවන්ගේ අධ්‍යාපනයට යමක් එකතු කරන්නේ කොහොමද අවුරුදු 25කට පස්සේ මම විශ්වාස කරනවා නොවැම්බර් 16 රෑ වෙනකොට මේ රටේ අලුතෙන් තෝරාපත් වෙන ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි